বাবা বাবাঙ্গ ওটা දැන් එන්න ඕනේ බා හා එන්න බා ගොඩක් වෙලා දැවිලා අද ක්ලාස් එකෙන් පරක්කුවා මේ ඔයා සිංගරන් එනවනේ ඔක මම අකිලේට කිව්වේ අපි හොයාගත්තා නංගි තැනක් අපි කට්ටියම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් සෙට් වෙන්න ආ මේ මොරටුවේ 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 කොහෙද මොරටුවේ නංගි මේ බෞද්ධ මන්දිරේ ගාවනේ හරි ඔයාලා ප්‍රැක්ටිස් කරන වෙලාවත් දාගන්න මම එතන වෙලාවට එන්නම් ආ හරි දැන් මොකද ක්ලාස් වලට කරන්නේ ඒක ඉතින් ක්ලාසස් කට් කරලා ඉන්න බැරි නෑ නෑ ක්ලාස් කට් කරලා එන්න ලෑස්ති වෙන්න එපා එහෙනම් කොහමද ඉන්නේ මේ ඔයා මේ වැඩේට නාවත් මට කමක් නැහැ ක්ලාස් කට් කරලා විභාගේ ෆේල් වෙනවා නම් හදන්න එපා හරි මම එහෙනම් මෙහෙම කරන්නම් මම ලබන සැරින් නම් ක්ලාස් එකක් දාගන්නම් හැබැයි ඒක බොරු ක්ලාස් එකක් හරිනේ මේ අදවස නම් හොඳයි සතියට දැන් දවස් කීයක් විතර ප්‍රැක්ටිස් කරනවද සතියට නම් අපි අනිවාර්යෙන් දවස් 3ක් දාගන්න ඉතින් ඉන්නේ හැබැයි දෙකක් අනිවාර්යෙන්ම කරන්න ඕනේ හරි මම දවස් දෙකක් එනවා ක්ලාසස් දා ගන්න. හැබැයි ඕගොල්ලෝ මට ක්ලාස් තියෙන වෙලාවට ප්‍රැක්ටිස් දා ගන්න ඕනි. හරිනේ? කුංචිට කෝල් කරන්න බෑ. ඉතින් දැන් ඔයාලා ක්ලාස් තියෙන වෙලාව මම කොහොමද දැනගන්නේ? තාම ඉතින් ක්ලාස් එකක් හොයාගත්තේ නෑනේ. මේකත් එමයනේ. හරි එහෙනම් මෙහෙම කරමු. අපි මේ ඉරිදාත් මේ වෙලාවට අවිලා හම්බ වෙමු. හරි. හැබැයි පොඩක් පරිස්සමෙන් ආ අපේ අම්මයි අයියයි මාව චෙක් කරන්න මෙහෙට එනවා හරි හරි අපි එන ඉරිදරම් හරිනේ ඔකේ පරිස්සමෙන් හරි බයි මයනෝ ඒ අපි ගියා නා महत्व बलो रहा दिव्य लोक रहाई मान ने ඒ මොකෝ මාත්තේ. ඇයි නිශාන වල උයන්න දන්නේත් නැහැ. මම උයන්න දන්නේත් නැහැ. කද්ද මහත්තයෝ ඒ කියපු හරුගේ තේරුම. ඒ කියන්නේ නිශානෝනයි මහත්තයයි හරි හරි මට තේරුණා. මට හිතුණා කෑම යහට මෙහාට මාරු වෙනකොට දෙන්නට දුලදුක පහළ වෙලා ඇති කියලා. මම ඒක තමයි මිනිස්සේ කිව්වේ බර ගෙදර යන අතනකොට යන්න එපා කියලා. महत्वी सपोर्ट हरियन महत्या की ना निशानो महत्या विनवे निशानो अम्म मट गहुआत बेन्ना टोकुएन्ना कनेद दरागने महत्या निशानो विनवे निशा बात क्या
මං එළියෙන් කෑමයක් ගේන්නත් හදලා ආයම්බත් එක්කම එළියට ගිහලා කනවා කියලා හිතලා ගෙනාවේ නෑ. බඩගිනි කොම්මේ. එචා කෑම ගුවම ඔබට බඩගිනි වැඩි වෙනවනේ. සුවඳනම් තියනවා මිලියා. बम्मे වයසයිද අපෝ නෑ මට වැඩි අවුරුදු 3යි වැඩිමහල් එහෙමද ඒ උනට එහෙම උස මහතයි නේ ඇගිටිල්ලන් කොල්ල කොහොමත් වැඩක් නෑනේ මම මොකද කරන්නේ කොහෙ වැඩ කරනවා කියලාද උඹ හිතන්නේ මං කොහොමද දන්නේ උඹ කොල්ල වැඩ කරන්නේ කොහෙද කියලා නෑ හැඩ හුරු කමින් බලමු පොසසල් that's correct යා මේක කොහෙද මේගොල්ලන්ගේ ගෙවල් මෙයාලා ඉන්නේ නෝර ආ ආ සචි මේ දැක්කද මගේ බොයි කො බලමුකො ඉන්නක මම ආවට පෙන්නන්න ये मैं आगे बैठ देगा नहीं? हम्म पेंडेंट का प्रसन्न कर लेते हैं ने वाव नियम है ये नहीं नहीं आसान कर हाँ नहीं नहीं आगे लोकुआ का आगे हस्बैंड डॉक्टर के नहीं ये तो उधर आसान कर मना दे करें ये मेरे कान ठोंग दावे हम्म नहीं नहीं आगे नांगी हम्म मैं आगे पावले सेरम साचिनी මම බොහොම කලාතුරකින් තමයි ඉඳලා ඉඳලා එළියට බහින්නේ. අද මගේ යාළුවගේ දුවගේ හෝම් කමින්. ඉතින් ආයි මට කවද කවද කොළඹ එන්න වේවිද කියලා කියන්න බෑනේ. මම ඒකයි හරින්න කිව්වේ අද කොහොම හරි සචිනිය මුණගස්සන්න. වාසන හරින වලේ කවුද? හරි මම හරින් කෙනෙක් දන්නේ නෑනේ. හරින්න දන්නේ නැත්තම් කාලින්ක කියලා කෙනෙක් දන්නවද? ඔයා මේ මොනවද අහන්නේ? මං හරින් කියලා කෙනෙක් දන්නෙත් නෑ කාලින්ක කියලා කෙනෙක් දන්නෙත් නෑ. ඇයි මොකද ඔය ප්‍රශ්නේ? වාසන. එතකොට මේ මෙතන මැදින ලේඩි එයා අසංකගේ අම්මද? ඔව්. එයා අසංකගේ අම්මා තමයි. එතකොට ඔයා හරින් වඳුරන්නෙත් නෑ කාලින්ක වඳුරන්නෙත් නෑ. නෑ මම දන්නේ නෑ. වසන මේ බලන්න මේ ෆොටෝ එකකින් කෙනෙක් වඳුරනවාද මේ කවුද මේ මම මෙයාව දන්නේ නැහැ
ඕන කරන දේවල් ඔක්කොම ගත්තා නේද? අනේ මේ සැලින්සරේට එහෙ ගිහිලා කෝල් කරන්න එපා පුතේ අර කොහොනේ මේක කුණි කියලා. දැන් මම හදිස්සියක් වුණාම පුංචිකෙන් සල්ලි වලට කමන්නේ නැහැ නේ? නෑ නෑ හිම හදිස්සියෙන් කොහොමද? නෑ නෑ මං කිය දැන් නෙමෙයි ඉස්සරහට. ඕන්නෑ හිම හදිස්සි වෙන්නේ නැහැනි සල්ලි. කද ක්ලාස් එකකට යන්න ඕනේ කිව්ව නේද? ආව් ඒක මේ ඉංග්‍රීසි පෙට් ක්ලාස් එක. ඉතින් කල්නොත් ගියානේ හැම ක්ලාස් එකකට. ඔව් මේ ඒ ගිය අවුරුද්ද දෙකත් හොඳයි. ඒ වුණාට මේක ඊට වඩා හොඳයි. ඉංග්‍රීසි නම් ඉතින් කොච්චර ඉගෙන ගත්තත් මදිනේ. හැබැයි මේ පාරවත් ඒකක් ගන්න ඈ. කොහෙද ඔය ක්ලාස් එක තියෙන්නේ? ඒක ඉතින් දෙහිවල. කීයටද ක්ලාස් එක තියෙන්නේ? උදේ 8 ඉඳලා දවල් 12 වෙනකම්. කවද කවදද? හෙට තියෙනවා. හරි ළමයි හෙට තියෙනවා තමයි. දැන් කවද කවදද ක්ලාසස් තියෙන්නේ? ආ. හෙටයි ආයි තියෙන්නේ සෙන්සුරාදා. දැන් ඔයාගේ අනිත් යාළුවෝත් යන්න ලෑස්තිලාද ඉන්නේ? ඔව් හෙට දෙන්නේ 3 දෙනෙක් වෙනවා කොයන්න. ෆීස් කොච්චරද? හරිදයි. හෙටම දෙන්න ඕනේ. ඔව් ඉතින් හෙට ක්ලාස් පටන් ගන්නවා. සෙන්සුරාදා දුන්නොත් මදිද? බෑනේ මම හෙට ක්ලාස් යනවානේ අම්මේ. හෙට පළවෙනි දවසනේ. යන්කෝ. මම යන්නේ ගොම් බැංකේකින් අරන් දෙන්න. හලෝ ඇලෙක්සැන්ඩර් හොලිඩ් සර්, ඔයගොල්ලන්ගේ වේකන්සි එකක් දාලා තිනවා. අකෝ නැගලද? Thank you. හරි. හලෝ. කොහොමද? මං අදත් අපේ තාත්තෙක් එක්ක ලොකු ආග්‍රමන්ට් එකක් ගියා. ඉතින් අයියෝ තාත්තත් එක්ක ආගිම් කරන්නේ නැන්නේ. ඉතින් හරින් යා කියන කතාව වලට එහෙම නොකර බෑනේ. තාත්තේ මොනවද කියන්නේ? තාත්තේ කියනවා මං වාගෙන හරියට නොදැන පිස්සෙක් වගේ වාගේ පස්සෙන් යනවලු. ඒ මාලකට බලන්න. තාත්තේ දන්නවනේ මං ගැන. හා? මර අම්ම කෙනෙක් නෑ මර තාත්ත කෙනෙක් නෑ කියලා. තාත් මොනවද මං කියන්නේ? හැබැයි ඉතින් ඒ සෙට්ටම හරියන ඔයාට වගේ ලොකු අම්මා ඉන්නවද? හරින් මට වගේ ලොකු අම්මා හම්බ වෙන්න ඕනේ. ලොකු අම්මා ඉන්නේ දින වලට. හරින් මං අපේ නැන්දත් එක්ක ලොකු අම්මව හම්බෙන්න නුවර යන්න එන්න. මං නුවර යන්න එන්න කියලා කිව්වේ ඔයාමනි කිව්වේ ලොකු අම්මවගේ ඇතුලෙන් එළියට ගන්න ලේසි නෑ කියලා. හරි මං ලොකු අම්මෙන් අහලා කියන්නම්කෝ. මොන අහනද ලොකු අම්මේ? ලොකු අම්ම නුවරේ ඉන්නේ. දැන් හදිස්සියේවත් හිටන ඉඳ දිහාවට ලොකු අම්ම කොළඹ આવොත් එම් අපි අපරාධ නෑ නේද? හරි. හැබැයි වැඩි කල් ගන්න ඈ. ලොකු අම්ම මේ ෆෝන් එකක්වත් පාවිච්චි කරන්නේ නෑනේ. තමලව දැන් කෝල් කරලා ආලා කියන්න තිබ්බා. ඉතින් හරින් ලෑන්ඩ් ෆෝන් එක ඇතිනේ. මම දැන් මේ පැය භාගයකට කලින් ලොකු අම්මට ගත්තා ෆෝන් එක කරගන්න. දැන් මේ මොනවද ලොකු අම්මාම වෙලා කියන්නේ? ඔයා ලොකු අම්මව එක්කන් එන්නකො. එතකොට මම එයාත් එක්ක කතා කරන්න. ඒ මට කියන්න බැරිද? මම ලොකු අම්මට කියන්නේ ඉක්මනටම ඇවිල්ලා අපේ තාත්තිව හම්බෙන්න කියලා. අපි තාත්තිය ඔය කියන විකාර කතා මට තවත් අහගෙන ඉන්න බෑ හරියට.
හරි මම එහෙම කරනවා මම ලොකු අම්මත් එක්ක ඕලංග ගෙදරilla ඕල තාත්තා වම් වෙනවා ඉතලා රේ කවද්ද මම ඔල දවසක් යනවා දැන් අපිට ප්‍රැක්ටිස් කරන්න එන්න ඉතින් සෙන්රුට ක්ලාස් තියෙන දවස් වලට තමයි ඒක ඉතින් ප්‍රශ්නයක් නෙවෙයි එතන තවත් ක්ලාසස් තියෙනවා බං මම දැක්ක කරාටි ක්ලාස් එකකුත් තියෙනවා අපිට යාපත ක්ලාස් එක ප්‍රැක්ටිස් කර කර තිබ්බේ ඩ්‍රාම එකක් මං හිතන්නේ ඔතන මචං සෙනසුරාදා ඉරිදර තමයි බිසීම ඔය සෙනුරිය එනවයි කියලා කිව්වට මට එනකල් ෂුවර් නැහැ